අයබෝන් අපි මේ YouTube channel එකේ cover page එකට ගිහිල්ලා කවුරුරි බලලා තියෙනවද මම මේ cover page එකේ දාලා තියන්නේ ඔබව ධනවතුන් සැරිසරන මාවතේ රැගෙන යනවා කියලා. එතකොට ධනවතුන් සැරිසරන මාර්ගයේ අරගෙන යන්න නම් ඕගොල්ලන්ට මූල්‍ය සාක්ෂරතාවය තියෙන්න ඕනි. එතකොට ඕගොල්ලන්ගේ මූල්‍ය සාක්ෂරතාවයේ foundation එක දාන්න තමයි අද මම මේ video series එක පටන් ගත්තේ. එතකොට අද දවසේදී මම ඕගොල්ලන්ට පටන් ගන්නවා ධනවතෙක් කියලා තියෙන ගොඩක් කෙනෙක්ගේ හැරවුම් ලක්ෂ්‍ය වෙච්ච. එහෙමත් නැත්නම් ධනවත් වෙන ආකාරය උගන්නපු මේ ලෝකෙට උගන්නපු කතුවරයෙක් ඉන්නවා. දන්නවද ඔයගොල්ලෝ කවුද කියලා? ඒ තමයි රොබර්ට් ටි කියෝසාකි. ඔහු ලියලා තියෙන පොතක් රිච් ඩෑඩ් ඇන් පුවර් ඩෑඩ් කියලා. එතකොට මේ පොත සිංහල අනුවාදයක් තියෙනවා ධනවත් පියා සහ දිනුදු පියා කියලා. ඇත්තටම මම මේ පොත 5-6 වතාවක් කියවලා තියෙනවා. ඒ හරහා දැන් ගොඩක් දුරට මේ පොතේ තියෙන ගොඩක් දේවල් මට කටපාඩමින් වුණත් කියන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි මම දකින්නේ මගේ ජීවිතෙත් විනස විදිහට. ඒ කියන්නේ ධනවතුන්ගේ මාර්ගයට පිවිසෙන්න වටිනම පොත තමයි මේක. මේ පොතේ සඳහන් වෙනවා මං හැඳින්වීම ගිහිල්ලා අද දවසේදී හැඳින්වීම කියන කොටසේ තියෙනවා පිටු 1 ඉඳන් 17 වෙනකම් මේ පිටු ටිකේ තියෙන දේවල් ටික ඔයගොල්ලන්ට සරලව කියලා දෙන්නම්. මොකද මම දන්නවා මගේ ඉන්න YouTube ජාලුවෝ ගොඩක් අය හරිම කාර්ය බහුලයි. එතකොට ඒගොල්ලෝ වාහනේ යන ගමන් එහෙම නැත්නම් රැකියාවට ගිහිල්ලා එන ගමන් බස් එකක ඉන්න වෙන්න පුළුවන්, ඩ්‍රයිව් කරන වෙන්න පුළුවන්. ඒ ගමන් YouTube channel එකක් කරා මේ දැනුම ලබා ගන්න හුඟක් කැමතියි. නමුත් හැබැයි මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ට වෙලාව තියෙන හැම වෙලාවකම පොතක් කියවන්න. මොකද දැනුම තමයි අපි අහලා තිනවා knowledge is the potential power කියලා. ඒ කියන්නේ ඔබගේ ඔබ මේ knowledge එක ගත්තොත් ඔයාට potential එක විභවය ලැබෙනවා. හැබැයි මේ විභවය අපි practical use කරොත් තමයි මේ තියෙන දේවල් ප්‍රායෝගිකව කරොත් තමයි ඔයාට ධනවතෙක් වෙන්න පුළුවන්. උගත්කම තමයි ධනවතෙක් වෙන වටින්නේ කියලා. මේක උගත්කම කියන එක අපි වරදවා ගන්න එපා. ලංකාවේ උගත් කෑ හිතනවා උපාධියක් ගන්න එක පශ්චාත් උපාධියක් ගන්න කෙනෙක් තමයි උගතෙක් බුද්ධිමතෙක් වෙන්නේ කියලා. හැබැයි එහෙමනේ අපිට දැනුම ලබා ගන්න ඕනි තරම් ක්‍රම තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැති YouTube කරා, Facebook කරා, WhatsApp කරා අපි ගොඩාක් දැනුම දැන් එකතු කර ගන්නවා මේ ලෝකේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක. මේක හැඳින්වීමට ගියොත් එහෙම මම කියන්නම් මුලින්ම කියනවා මේ ධනවත් පියා කියලා එක්කෙනෙක්. ඇත්තටම මමත් මේ පොත මුලින් කියවන්න කලින් හිතා හිටියේ මේ ධනවත් පියා කියන්නේ හොඳට උගත් බුද්ධිමත් හොඳ ආචාර්ය උපාධියක් වගේ ගත්තු කෙනෙක් කියලා. හැබැයි මේකේ ධනවත් පියා කියලා හඳුන්වන්නේ 8 වසරවත් සමත් නැති පුද්ගලයෙක් ගැන. එතකොට කවුද දිරිඳු පියා කියලා මේකේ හඳුන්වන්නේ? ඔහු පශ්චාත් උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක්. ඔහු කොච්චර දක්ෂද කියලා මේ පොතේ මෙයා කියනවා. එයාගේ තියෙන උපාධිය අවුරුදු 4ක උපාධිය අවුරුදු 2කදී ඉවර කරලා තියෙනවා කියලා. ඒතකොට ඔයගොල්ලන් තියෙනද කොච්චර බුද්ධිමත් පුද්ගලයෙක්ද කියලා. අපි බලමු මේ පොත හරහා මේ හැඳින්වීමෙන් ටික ටික යනකොට මෙච්චර උගත් පුද්ගලයා කොහොමද දිරිඳු පියා වුනේ සහ නූගත් පුද්ගලයෙක් කොහොමද, නූගත් කියන්නේ යාගේ මේ මම කියන්නේ විධිමත් අධ්‍යාපනයෙන් අඩු කෙනෙක් කොහොමද ධනවත් පියා වුනේ කියලා. එතකොට මේක හැම කියන කතාව තමයි මේගොල්ලෝ කියන්නේ. මේ පියවරු දෙන්නම වෘත්තියන්හි තම දක්ෂයෝ කියලා. එතකොට මෙයා කියනවා මේ දෙන්නගින්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ධනවත් පියා හැබැයි හිතාගෙන ඉන්න තරම්වත් ධනවත් නැහැ. දිනිඳු පියා හිතාගෙන ඉන්න තරම්ම දුප්පතුත් නැහැ කියලා. එතකොට මේගොල්ලන්ගේ මෙයා දකින්නේ එකම වෙනස විදිහට මේගොල්ලන්ගේ මුදල් පිළිබඳව හිතන දේ තමයි වෙනස් වෙන්නේ කියලා. මොකද ධනවත් පියා හැම වෙලේම එයා කියන්නේ මුදල් ගැන හිතනකොට එයා ඒ ගැන කතා කරන්න ආසයි, ඒ ගැන කියනවා, ඒ ළමයි එක්ක ඒවා කතා කරනවා. හැබැයි දිරිඳු පියා හැම වෙලෙම මුදල් ගැන කතා කරන්න අකමැති නෑ. එයා කියනවා මේ මුදල් පස්සේ ගියොත් එහෙම ජීවිතයක් නැති වෙනවා කියලා. එතකොට මුදල් පිළිබඳව තියෙන හැඟීම් සහ කතා කරන විදිය. එතකොට මේකේ අනිත් කතාව තමයි කියන්නේ මේ අර ආචාර්ය උපාධියක් ගත්තෝ අපි දිරිඳු පියා කෙනෙක් කෙනා මිය යනකොට බිල්පත් ගෙවන්නේ නැතුව, ඒ කියන්නේ ණය වෙලා තමයි පරම්පරාවට මෙයා මිය ගියේ. හැබැයි ධනවත් පියා මිලියන ගණනක් ඩොලර් මිලියන ගණනක් මුදල් එයාගේ ඉතිරි අනාගත පරම්පරාවටත් ඉතුරු කළා මිය ගියා. සහ එයා පුණ්‍ය කටයුතු වලට, ඒ කියන්නේ ගොඩාක්ම පින්කම් වලට එයාගේ මුදල් යෙදුවා කියලා. මම මේ පොතෙන් පොඩ්ඩක් එළියට යනවා. ඔයගොල්ලෝ අහලා ඇති හොඳම ආයෝජකෙක් වෙන වොරන් බෆටුත් එයාගේ ආයෝජනයෙන් 90%ක් විතර පුණ්‍ය කටයුතු වලට යොදවනවා කියලා මම අහලා තියෙනවා. එතකොට මේ ධනවත් පියාට ඒ වගේම හවායි දූපතේ හිටපු ලොකුම ධනපතිය තමයි යෝ. ඔබට මතකයි මම කලින් කෝ වගේ 8 වසරවත් සමත් නැති කෙනෙක්. එතකොට අනිත් පුද්ගලයා හැමදාම ආර්ථික අපහසුතාවල හිටියා. ණය බරින් මිරිකලා හිටියා කියලා තමයි කියන්නේ. එතකොට
මේකේ ඊළඟට කියන කතාව තමයි මේක ගැන දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත් වෙනවා. මොකද හේතුව දුප්පත් මිනිස්සු හිතන්නේ මේක තමයි අපේ කර්මය. එහෙම නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. රජයට බලිනවා. එහෙම නැත්නම් තව කාට හරි බලිනවා අපි දුප්පත් වෙලා තියෙන්නේ කියලා ඉවරලා. ඊට පස්සේ ඒගොල්ලෝ හම්බෙන මුදල් කරන්නේ අද දවසේ රුපියල් ලක්ෂයක් හම්බුණා 30 ලක්ෂය වියදම් කරනවා. මොනවටද? තමන්ගේ පරිභෝජනය කරලි වෙලා තමන්ගේ සතුටු වෙන්න, එක්කෝ ආහාර පාන වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන්, ගෙවල් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි යාට ආයි සල්ලි නැති වෙන කාලෙකදී මොකද කරන්නේ? අර දේවල් ටික විකුණලා දාලි වෙරලා ආයියා පරණ තැනටම පත් වෙනවා කියලා. එතකොට දිලින්දන් හැමදාම දිලින්දු බවට පත් වෙනවා කියලා කියන ඒගොල්ලෝ ආකල්ප වලින් දිලිදුසා. ඒ වගේම අනිත් එක තමයි මේගොල්ලෝ කියන්නේ ධනවත්තු, ආකල්ප වලින් ධනවත් හින්දා මුදල් ගැන හිතන හින්දා හැමදාම ධනවතුන් බවට පත් වෙනවා කියලා. එතකොට ධනවතෙක් වෙන්න හිතන්න ගන්න එක තමයි වටින්නේ කියලා මේගොල්ලෝ කියන්නේ. මුදල් නෙමේ වටින්නේ, මුදල් පිළිබඳව තියෙන අධ්‍යාපනය තමයි වටින්නේ. ධනවතෙක් වෙන්න පටන් ගත්තොත් දිගටම ධනවතෙක් වෙනවා කියලා. එතකොට මධ්‍යම පාන්තිකින්ද මොකද වෙන්නේ? ඔබ අපි වගේ මම හිතන්නේ මේ YouTube channel එකේ බහුතරයක් ඉන්නේ ඉගෙනගෙන රස්සාවක් කරනවා. රස්සාවක් කරනකොට අපිට එක එක අවශ්‍යතා එනවා. ඒවට මොකද කරන්නේ අපි? ලෝන් එකක් ගන්නවා. ගෙයක් හදන්නම් අපි ණයක් ගන්නවා. ඊට පස්සේ ආයි කාර් එකක් ගන්න ඕන නම් ණයක් ගන්නවා. එතකොට එයා කියන මධ්‍යම පාන්තිකයෝ ණය අරගලේ එල්බිලා තියෙනවා. එතකොට හැමදාම මේගොල්ලෝ කරන්නේ ණය අරගෙන ඒකෙන් තමන්ගේ යම් කිසි, ඒ කියන්නේ දුප්පත්යට වඩා යම් කිසි පහසුකම් ටිකක් එකුණට තියෙනවා. ඒ ටික භුක්ති විඳිමින් ඒගොල්ලෝ කාලය ගත කරනවා කියලා. එතකොට මේකේ කියන ප්‍රධානම දේ තමයි උගලන්ට තියෙන දේ ආයතරක් මං කියන්නේ මුදල් පිළිබඳව තියෙන හැඟීම තමයි මේකෙන් වැදගත් වෙන්නේ. එතකොට මේකේ දිනිඳු පියා කියන කතාවක් තමයි ඔයා ස්කෝල් යන්න හොඳට ඉගෙන ගන්න හොඳ ව්‍යාපාරයක හොඳ ආයතනික රස්සාව කරන්න, එක්ක රජේ වෙන්න පුළුවන් හොඳට රස්සාව කරන්න කියලා. එයා හරියටම අගය කරනවා. රජයේ රස්සාවක් කරනවා නම් ඉන්ෂුරන්ස් හම්බෙනවා. එතකොට විස්ත්‍රාම් මැටුමක් හම්බෙනවා. ඒව තමයි වටින්නේ කියලා. ඒක තමයි දිලිඳු පියාගේ දර්ශනය. ධනවත් පියා හැම්බෙීම කියන්නේ ඔයා ඉස්කෝලේ යන්න හොඳට ඉගෙන ගන්න ව්‍යාපාරයක අයිතිකාරයෙක් වෙන්න කියලා. එතකොට ව්‍යවසායකයෙක් කියන්නේ එහෙම කෙනෙක්. එයා කියන එකක් තමයි දිලිඳු පියා හැම්බෙීම මුදල් සඳහා වැඩ කරනවා. ධනවත් පියා වෙනුවෙන් මුදල් වැඩ කරනවා. මුදල් ධනවත් පියා වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. එතකොට මේ දෙන්නගේ වෙනස තියෙන්නේ ඕක එකක්. අනිත් එක තමයි කියන්නේ ධනවත් පියා හැම වෙලෙම රිස්ක් ගන්න කැමති. එයා කියන්නේ මේක අවදානමක් ආවම අවදානම පාලනය කරන්න අපි ඉගෙන ගමු කියලා. හැබැයි දිලිඳු පියා කියන එකක් තමයි හැම වෙලෙම අවදානම් ගන්න එපා. ඔයාට රජයේ රස්සාවක් කරනවා නම්, පුද්ගලික අංශයේ රස්සාවක් කරනවා නම් මාසි වුණාට පස්සේ පඩිය හැම වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. නිවාඩු හැම වෙන, ලෙඩ හැදුනොත් තියෙන, ඔයාට පෙන්ෂන් එකක් තියෙන, ඒ ටිකෙන් රිස්ක් ගන්න එපා කියලා. එතකොට මේ හිතන විදිහ තමයි වෙනස තියෙන්නේ. අනිත් එක තමයි මේ පොතේ කියන එකක් තමයි ධනවත් පියා හැම වෙලෙම බිල්පත් ගෙවනවා. හැබැයි ගෙවන්නේ අවසාන දවසේ, අවසාන මොහොතේ කියලා. දිලිඳු පියා මොකද කරන්නේ? එයා හැම වෙලෙම දකිනවා ඒවා කරන්න ඕනි දේවල් පුළුවන් තරම් ඉක්මනට බිල් ටික ගෙවනවා කියලා. මොකද්ද මේකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය? ඔගොල්ලෝ හිතලා බලන්න, අපි රුපියල් ලක්ෂයක් විතර ගෙවන්න තියෙන නම් මොකක් හරි අපි හිතමු අපේ ණයක්ෙන් ණයක් ගත්ත එකක් කියලා, මාසෙකට අපි රුපියල් ලක්ෂයක් ණය ගෙවනවා කියලා. එතකොට මේ ණය තියෙන රුපියල් ලක්ෂය අපි දවස් 10කට කලින් අපිට පඩි හම්බෙච්ච එක මං ගෙවලා දැම්මොත් ද අපිට වාසි? එහෙම නැත්නම් දවස් 10ක් පහු වෙලා ණයට ගෙවිය යුතු දවසේම ගෙවලා දැම්මොත්ද? හරියට ඔගොල්ලෝ මේක බලලා බැලුවොත් එහෙම අපි මේ සල්ලි ටික බැංකුවේ දාලා තියෙනවනේ, ඒ දවස් 10 තියාගෙන හිටියොත් යම්කිසි පොලයක් අපිට ලැබෙනවා. සහාය මුදල් වලින් මොකක් හරි දෙයක් කරන්න පුළුවන්, ආයෝජනයක් හෝ යම්කිසි දෙයක්. අපි කොටස් දෙකේ දාන නම් කවුරු හරි ට්‍රේඩින් කරන කෙනෙක් ඉන්න නම් දන්නව ඇති, රුපියල් ලක්ෂයක් දවස් 10ක් දාලා තිබ්බොත් හොඳ ට්‍රේඩින් රැලි එකක් තියෙන වෙලාවකට අපිට රුපියල් 10000ක් විතර 10000ක් දුත් හම්බ කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට අවසානයේ බිල්පත් දෙවන්න කියලා කියන්නේ. අනිත් එක තමයි කියන්නේ හැම වෙලෙම මේ මුදල් අපි ගාවට එන විදිහක් හදා ගන්න ඕනේ. නැතුව අපි මුදල් පස්සේ යන්න ඕනේ නැහැ කියලා තමයි මේගොල්ලෝ කතා කරන්නේ. එතකොට මෙන්න මේ ටික තමයි පළවෙනි පාඩමේ කියන්නේ. ඊට පස්සේ මෙයා කියනවා පාඩම් 6ක් කරහා මේ පොතේ ඉස්සරහා පාඩම් 6ක් කරහා මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙනවා කියලා. ඇත්තෙන්ම හැඳින්වීමට තියෙන්නේ මෙන්න මේ කොටස තමයි. ඔබටත් මම ආරාධනා කරනවා මේ පොත අරගෙන ඔගොල්ලෝ කියවල බලන්න කියලා. මම මේ දින දැනුමත් එක්ක සහ මං ඉදිරි පාඩම් වලදී එකින් එක ඔයගලන්ට කියලා දෙන්නම් මේ පාඩම් ටික කොහොමද කියලා. කිසිම දෙයක් මිස් කරගන්න බෑ. මේ හැම දෙයක්ම වටිනවා. හතර පස්සරක් හරි මේ වීඩියෝ එක බලලා තේරුම් ගන්න.
මම මට පුළුවන් ඉතාම සරලව කියලා දෙන්නම්. ඒ වගේම ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොනවම හරි අඩුපාඩුවක් තියෙනවා නම් සහ අලුතෙන් එක්කෙන්න ඕනි දේවල් තියෙනවා නම් ඇත්තටම මේ පොතේ තියෙන සම්පූර්ණ දේවල්ම සවිස්තරාත්මකව මම පාඩම් කීපයක් තිස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තව පොතක් ගැන කතා කරමු. මෙහෙම මෙහෙම මේ මුහුණ සාක්ෂරතාවය වැඩි කරගමු. අපි අර ෂෙයා මාකට් එක පිළිබඳව තියෙන පාඩම් මාලාවට සමගාමීව මේ අපි ටිකක් කරගෙන යමු. ඕගොල්ලන්ට හැමෝගෙම මම ඉල්ලනවා මම අලුතෙන් දාන වීඩියෝ එකක් ඒ විදිහෙම ලබා ගන්නම් අපේ channel එකට subscribe කරන්න සහ bell icon එක click කරන්න. මට වීඩියෝ එක තියෙන හැම වෙලාවකම ඕගොල්ලන්ගේ දැනුම වෙනුවෙන් පාඩම් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාටම බුදුසම්.